අද මොකද මෙහෙ එන්න හේතුනේ මෙහෙ එන්න හේතුන ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා පළවෙනි එක තමයි මේ චන්දන සූර්ය බණ්ඩාරස හැමදාම කියන මේ දරුවන්ට ඉගිල්ලෙන් ඉඳ දෙන්න දරුවන්ට තමන් කැමති දේ කරන්න දෙන්න කතා කරන්න 77 88ට එන්න ඔබේ අදහස් ප්‍රකාශ කරන්න ඉතින් මේක සතියේ දවස් 7 හැමදාම යනවා ඉතින් කියනවා 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 කටර නෙවෙනෙකුත් නෑ අපිට ඒක අහන්න තේනවා ඉතින් ඉතර කියන නිසා මේ කෝල් කරලා බලන්න හිතුණා දැන් රන්දිරව වචන හතරකින් අඳුන්නන්න කිව්වොත් කවුද විනෝදෙන් ඉන්න උදව් කරන පුද්ගලයා විනෝදෙන් ඉන්න උදව් කරන පුද්ගලයා තුනයිනේ හතරක් කියපේ විනෝදයෙන් ඉන්න කියන එක විනෝදයෙන් ඉන්න කියන එක වෙනම කැඩි හරි හයකින් කියන්නේ හයකින් හයකින්නේ විනෝදයෙන් ඉන්න ඔව් උදව් කරන්න කැමති පුද්ගලයා හරි හයයි උදව් කරන්න වඩාත් කැමති ඉංගලන්තේ කියන්නේ අංක එකේ ටීම් එක. එයාලත් එක්ක ශ්‍රී ලංකාවන් අපි තමයි පොඩි වැඩි. අන්න එහෙම තමයි අපි හිතන්නේ. අපි හිතන ඊට පස්සේ අපිට අයර්ලන්ත වගේ හම්බුනොත් අපි දිනනවා. අපේ උන්ගේ දක්ෂතාවය කිසිම අඩුවක් නැහැ මේ කණ්ඩායම ලොකු එක තමයි තියෙන ප්‍රශ්නේ. ඒකයි දේශගුණ ප්‍රශ්න. ඊට පස්සේ දැන් පිටණියේ හුරු නොවීම. ඒ පිටණිය මාරම ලොකුයි. ඉතින් ඒ වගේ හේතුලින් අපි හිතන්නේ. දැන් ඕමම ගිහලා නිකන් ඇමරිකාව වගේ හවුනොත් අපි දිනනවා වගේ එකකට එයිද? කොහොමද දිනනවා? ඒක ප්‍රශ්නේ. ඒක ප්‍රශ්නේ. අමරිකාවත් එක්ක අපිට ගහලා දින්න තැහැ. ක්‍රිකට් නම් දින්න හැකි ෆුට්බෝල් වුණොත් නම් බෑ. ඔව් ක්‍රිකට් නම් දින්න හැකි. ක්‍රිකට් පුළුවන් නේ. අවුලක් නැහැ. දැන් පුතා ඕලෙවල් කරානි කරා. මොනවද බලාපොරොත්තු? දැනට නම් දෙන ලොකුම බලාපොරොත්තු ඉතින් ඕලෙවල් ඉහළ රිසල්ට් එකක්. ඒකෙන් පස්සේ ඒලෙවල් හොඳට මේ හොඳට ඉගෙන ගන්න තමයි බලාපොරොත්තුව. ඉතින් ඊට පස්සේ ඒලෙවල් හොඳින් සමත් වෙන එක ඊට පස්සේ කැම්පස් යන එක ඊට පස්සේ ඒ ආසෙන් මේ රටට වැඩදායි පුද්ගලයෙක් වෙන තමයි මගේ බලාපොරොත්තු. දැන් මේ ඕලෙවල් හොඳටම කරගත්තා නේද? මම හිතනවා ඉතින් කරගත්තයි කියලා. ඔයා හොඳ දක්ෂ කෙනෙක්. මම නම් හිතන මං පිටකට්ටිය තමයි කියන්න ඕනේ ඉතින් මං දක්ෂද නැද්ද කියලා. ඉතින් මම කිව්වොත් ඒක නිකන් ඔළුව දුම්මෝ ගත්තා වගේ එකක් වෙනවනේ. නෑ ඉතින් ගමන් නෑ ඉතින් තමන් දැනගන්න එපා කොච්චර දක්ෂද කියලා. දැන් මම හිතේ තියන් ඉන්නේ දක්ෂයි කියලා පිටට කියන්න යන්නේ නෑ ඒක. ඒක කියන්න කියලා. එහෙම කිව්වොත් නිකන් මූමේ කියන්න මූමේ හෙන මේකා වගේ කියන්න යනවා කියන එකක්. එහෙම එකක් තියෙනවා ඒකින්ද මම නිකන් දක්ෂයි මං ඉතින් ඉන්නවා. මං ඉන්න මගේ පාඩුවේ මට පුළුවන් උදව්වක් කරන කඩේට කරන්න දීලා මං ඉන්නවා. ඉතින් කොච්චර උදව් කරන්නද කියලා නම් මේ වාර විභාග දාස වලට ගුරුවරු එහෙම මං ගාව ඉන්නේ. මම උදව් කරනවා කියලා දාන්න නේද? ඒක ගුරුවරු දෙකාලේ නම් හොඳටම දැනන් හිටියම උදව් කරන්න හරි මාසේ. ඒක මගේ මම මේ විභාග මේස නම් ඔය දෙතුන් මෙහෙම තමයි යන්නේ කඩ ගුරුවරු. දන්නවා ඒ තරම් උදව් කරලා නැති පුද්ගලෙක් කියලා. අද මොකද මෙහෙ එන්න හිතුනේ? මේ එන්න හිතුන ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි මේ චන්දන සූර්ය බණ්ඩාරස හැමදාම කියන මේ දරුවන්ට ඉගිල්ලෙන් ඉඳ දෙන්න. දරුවන්ට තමන් කැමති දේ කරන්න දෙන්න. කතා කරන්න 77 88ට. එන්න ඔබේ අදහස් ප්‍රකාශ කරන්න. ඉතින් මේක සතියේ දවස් 7 හැමදාම යනවා. ඉතින් කියනවා 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 කටර නෙවෙනෙකුත් නැහැ. අපිට ඒක අහන්න තේනවා ඉතින්. ඉච්චර කියන නිසා මේ කෝල් කරලා බලන්න හිතුණා. මේ මියා පව් ගේ. මම නෑ ගන්න පව්. පව් ක
Randira, abhi isra dia mubuta.